හොඳයි පුතේ. දැන් මේ වෙනකොට ළමයි හුඟ දෙන්න තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ කාලය කළමනාකරණය කරන්න කියන දේ. ඇත්තන පුතේ මේ ඕනම අමාරු ඇප්ලයිඩ් පේපර් එක, ඉගෙන ඕන තරම් අමාරු කරන්න පුළුවන් කිසිවෙලක් නැහැ. ඒ දෙන ඕනම ඇප්ලයිඩ් පේපර් එක සාර්ථකත්වයට බලපාන ප්‍රධානම සාධකය තමයි පුතේ කාලය කළමනාකරණය කිරීම. වා මේකත් විශේෂයෙන්ම ප්‍රගුණ කළ යුතු ස්කිල් එකක්. ඉතින් මම දකිනවා හුඟක් ළමයින්ගේ මේ ස්කිල් එක ඩිවලප් වෙලා නැහැ. එයා ඒ ගැන හිතලම නැහැ. දැන් අඩුම තරම් පුතේ මේ ගැන මේ දැන්වත් හිතන්න පුරුදු වෙන්න. එතකොට වාට කිසිම අවුලක් වෙන්නේ නැහැ මේ අපිට ඉලියන්න තියෙන ඇප්ලයි පේපර් එකේ. වාට මාරම සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. හරි, වැඩි කතා නැතුව අපි අංගෝ වැඩේට. මේකේ බොහොම සරල වැඩ ටිකක් පුතේ වාට කරන් තියෙන. හරිද? මෙන්න මෙහෙමයි. දැන් අපිට පේපර් එකේ කොටස් දෙකයිනේ. පාර්ට් ඒ, පාර්ට් බී. හරිද? වාමෙන් මේ පාර්ට් ඒ එක 8 මාරේ ඉඳලා 9යි 10 වෙනකන් ලියන්න ඕන. මේකට විනාඩි 40ක් පුතේ තියෙනවා. ඉඩට දෙන්න බෑ. මේකේ එක ප්‍රශ්නයකට විනාඩි 30 ගානේ පැය දෙකමාරක් අපිට ලියන්න පුළුවන්. හරිද? පැය දෙකමාරක් තියෙනවා. ඒ කියන්නේ මේක 9යි 10ට පටන් අරගෙන 11යි 40ට ඉවර කරන්න තියෙනවා. මේකත් ඔයා කෑලි දෙකකට වෙන් කරගන්න. ඒ තමයි එකේ ඉඳන් 5 වෙනකන් ගතිවිද්‍යාවේ ප්‍රශ්න 5. ගතිවිද්‍යාවේ ප්‍රශ්න 5 විනාඩි 20ක් ඇතුළත ලියන්න ඕන. හරිද? ඊළඟට 6 ඉඳන් 10 වෙනකන් තියෙන මෙන්න මේ ප්‍රශ්න 5. මේක නම් ස්ථිති විද්‍යාව, සම්භාවිතාව සංකේතන, දර්ශක කියන කොටස් තුනම අන්තර්ගත වෙලා ඉන්නේ. මේකටත් විනාඩි 20යි. මේකෙදි පුතේ ලියන්න ඕඩේ එකක් තියෙනවා. හොඳට අහගෙනවා මෙන්න මේ මං කියන ඕඩේ ෆලෝ කරොත් මානම සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. හොඳයි, මට හිතෙන විදිහට මේ පාර මේ ගතිවිද්‍යාවේ ප්‍රශ්න පහ තරමක් දිග්ගස්ස පොඩ්ඩක් අමාරු කරන්න පුළුවන්. හැබැයි අමාරු කරත් මට හිතෙන්නේ ගැටුම් يعني 1 2 4 කියන ප්‍රශ්න හතරට පොඩ්ඩක් මේ එයාලා අනම්මන කෑටියක් ඔබලා වැඩි චුටක් අමාරු කරන්න පුළුවන්. ඒ නිසා හොඳම විදිහ මම දහින්නේ මේ ඕඩේ එක 3 4 5. නැත්නම් 3 5 4. මුලින්ම කරන්න. ඊට පස්සේ වා 1 හා 2 කියන ප්‍රශ්න දෙකට යන්න. විශේෂයෙන්ම මේ ප්‍රක්ෂිප්ත කියන එක ඔය අවසානට කරනවා නම් තමයි ඒ කිරීම හොඳයි කියලා මම දකින්නේ. හරිද? මොකද ඔයාලට මතකද දන්නේ මේ PO paper එකේදී මම කිව්වේ මාපාංගික ප්‍රශ්න අවසානට කරන්න කියලා. ඒ වගේ මේකෙත් ප්‍රක්ෂිප්ත ගාන ඔය අන්තිමන කරනවා නම් වඩා සාර්ථකයි. ලොකු සාර්ථක ප්‍රතිඵලයකට යන්න මග පාදන ක්‍රමයක් මේක. හරි, ඊට පස්සේ මේ දෙවන අර්ධයට ගියාම මේ පළමු අර්ධය මේ දෙවන අර්ධය. හරිද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ළමයි, මේ දැන් සමහරු පේපර් එක කරන්න පටන් ගත්තාම දැන් ඉතන තුන කරන්න ගත්ත කියලා. තුන තුන අපි නොහිතන දේ ටිකක් දිග යනවා. හරිද? ඊට පස්සේ එයා ඒකම කරගෙන ඉන්නවා. නාඩි 6ක් 7ක් යනවා මේකම. එහෙම කරන්න බෑ පුතේ. හරිද? විනාඩි 4 එක ප්‍රශ්නකට තියෙනවා. ඕන පොඩ්ඩක් එහා මෙයා කරගන්න පුළුවන් මේ මොකද ප්‍රශ්න පහට විනාඩි 20 මන් දීලා තියෙනවා. ඒක සමහර විට ප්‍රශ්නයක් දෙකක් ලේසි වෙනවා, ප්‍රශ්නයක් දෙකක් අමාරු වෙනවා. එහෙමයි තියෙන්නේ. අපේ ටයිම් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එහෙම තමයි 20ක් මේ පහටම දීලා තියෙන්නේ. ඔය පහ අතර අනිවාර්යෙන් පුතේ ලේසි ගණන් දෙකක් තියෙනවා, අමාරු ගණන් දෙකක් තියෙනවා, ඇවරේජ් එකක් තියෙනවා. එහෙමයි යන්නේ. හරි? එහෙනම් ඒක බැලන්ස් කරගන්න. හැබැයි 20ෙන් ඕන නවත්තන්න ඕන. ඊළඟ පුතේ මේකට ගියාම මේකේ මම දකින්නේ වඩාම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ සම්භාවිතාව සංකේණය, දෛශික කර්ෂණය සහ සමතුලිතතාවය. ඔන්න ඔය ඕඩ එකට ගියොත් තමයි වඩා වැඩි ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්නේ. එතෙන්දී මම පොඩි අවුලක් දකිනවා, මේ ළමයි බහුතරයක් ඔය සංකේණේ පාඩම හරියට ඉගෙනගෙන නැහැ. හරිද? දැන් මට අපේ පන්ති ආපු අය නෙමෙයි. හරිද? උන්ට මං ගහන්න ගල්ල දින්නේ ඒක මට මතකයි ජූලි දෙකද මං කරේ, ජූලි අගෝස්තු කාලේ වගේ. ඉතින් මේ සංකේණේ පාඩම සර් අපිට හරියට කරගන්න බැරි වුණා, තියරි දන්නේ නැහැ, තියරි මතක නැහැ, ඔන්නම ප්‍රශ්න ගොඩයි. එතකොට පුතේ 10 වෙනි ගානවා කරනවා කියන්නේ ටිකක් රිස්කි. පොඩක් අමාරුයි. මේ එහෙම වුණොත් ඔයා දෛශික කරලා සම්භාවිතාවය කරලා ඝර්ෂණය සමතුලිතතාවය කරලා වැඩේ නවත්තන්න වෙනවා. මොකද ඉතින් අපිට 10 කරන්න අමාරුයිනේ. හැබැයි ඔයා දැනට මගේ විවරණ ටික බැලුවොත් 19 20 21 22 23 විවරණ ටික බැලුවොත් ඔයාට සංඛ්‍යාණය ගැන යම් අවබෝධයක් ගන්න පුළුවන්. මොකද ඕ ලෙවල් කාලෙත් පුතේ අපි සංකේණය කරලානේ තියෙන්නේ. මාතේ මොකද්ද, මධ්‍යස්ථේ මොකද්ද, මධ්‍යනේ මොකද්ද කියලා දන්නවා. ඔකට තව චූටි කැලිබල් එකක් එකතු කරාම මේ ගේම වලට ගහ ගන්න පුළුවන්.
තේරුණානේ? ඒ නිසා විවරණ ටික කොට බලලා තියන්න ලකුණු 10ක් හරි ගන්න. මැදින් සූත්‍ර හැර ලියන්න. පොඩ්ඩක් ලකුණක් දෙයක් ගන්න පුළුවන් විදියට හරි. ලාවට හරි අල්ලගෙන යන්න. අපරාදෙනේ. ෂුවර් ප්‍රශ්නයක් නේක. හරිද? ඒ හින්දා ඒක පාඩු නෑ බැලුවා කියලා. හරිද? හොඳයි. ඔන්නෝග තමයි මම ගත විද්‍යාවේ කාලය කළමනාකරණය කිරීම සඳහා වාට ලබා දෙන ක්‍රමවේද. මේක ෆලෝ කරන්න ඇත්තටම සාර්ථක ප්‍රතිඵල තියෙනවා. හොඳයි, ඊළඟට පාර්ට් B එකට යන්න ඕන. හරිද? හැබැයි මම දැන් සමහර ළමයි මුලින් පාර්ට් B කරලා ඊළඟට පාර්ට් A වලට යන්න හදනවා. ඒක අතිශය අසාර්ථකයි. කොහෙත්ම කරන්න එපා ඒක. මේක තමයි මේ ෆලෝ කරන්න ඕන පාර්ට් එක. හරිද? මේකෙදිව දැන් 9 10 ඉඳන් 11 40 වෙනවා. පැය දෙකමාර කාලය විනාඩි 30 කොටස් 5කට අනිවාර්යෙන් පුතේ කඩා ගන්න ඕන. කිසිම ළමෙක් වාට පුළුවන් අපි හිතමු වාට සරල අනුමාන දෙචරි තාම හොඳට පුළුවන් කියලා. වා සරල අනුමාන දෙචරි විනාඩි 40ක් විතර කරොත්. ඒක මේ මුළු පේපර් ඉදිරි ප්‍රශ්න හතරම අවුල් කරන්න බලපාන සාධකයක් වෙනවා. ඒ හින්දා පුතේ ඔයා ආසම ප්‍රියතම හොඳම ගාන උනත් කරන්න දෙයක් නැහැ. විනාඩි 30යි 30න් නවත්තන්න වෙනවා. මම කියදේ තේරෙනව නේද? ඔයාගේ ආසම ගාන අපි හිතමු ගුරුත්ව කේන්දර කියලා. මම මුලින්ම ගන්නෙත් ඒක. ඒකව හදන විනාඩි 45ක් විතර. අසාර්ථකයි. හරි, කොහෙත්ම කරන්න එපා. ඒක විනාඩි 30න් ඉවර කරන්න ඕන. දැන් ප්‍රැක්ටිස් කරන්න ඔයා ඔයාගේ ප්‍රශ්න පහ විනාඩි 30ක් ඇතුළත කරන්න විදිය. හරිද? අනිවාර්යෙන්ම ඔයාලා පේපර්ස් කරලා ඒ ප්‍රැක්ටිස් එක හදන දේ මම දන්නවා. හරියට 30න් පුතේ නවත්තන්නකෝ. ගොඩක් අය තියෙන කේසෙ මේකයි. ළමයි ඇබ්බැහි වෙලා ඉන්නේ. තමන් ආසදී ආස ප්‍රශ්නය ඉවරයක් කරන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. ඔන්න ඔය ඇබ්බැහියෙන් චුට්ටක් නවත්ත ගන්න. ඇබ්බැහි චුට්ටක් ඈත් වෙන්න. එතන නම් ඔයාගේ සාර්ථකත්වය තියෙනවා. හරි, ප්‍රශ්න පහක් කරමු පුතේ. උඹලා දිනනවා අනිවාර්යෙන්. ඇයි හේතුව? මේ ප්‍රශ්න පහක් අපි කරොත් ඔය ප්‍රශ්න පහේ වැඩිපුර ලකුණු තියෙන පුතේ මුල කොටස් වලට. අගට යන්න යන ලකුණු හරි අඩුයි. වඩ මේ උදාහරණ මම ගත්ත සරල අනුමාතී චරිතයේ ගුරුත්ව කේන්ද්‍රවත් ඔය බලන්න කොළොම. බලන්න ගුරුත්ව කේන්ද්‍රේ උපුගින් දෙයක් අහනවානේ. ගෙඩි පිටින් 50. ඔය උපුගින් දෙක ලියන්න වාඩි විනාඩි 5ක් යන්නේ. හරිද? හරියට ප්‍රැක්ටිස් හොඳට ප්‍රැක්ටිස් වුණා විනාඩි 5ක් යන්නේ. ඉතින් විනාඩි 5ක් යන්නේදී මේ උපුගින් දෙක ලිව්ව ලකුණු 50. ඉතින් කොච්චර වාසිද කියලා. එහෙනම් ලකුණු 50ක් එතන. ඊට පස්සේ අපිට දෙනවා සංයුක්ත වස්තු ගුරුත්ව කේන්ද්‍ර වැන්. මේක පොඩ්ඩක් වෙලා වෙන වැඩක්. හැබැයි පුතේ අර වගුව ගහන්න අපි. ඔය වගුව ගහුවොත් ඔය වගුවේ ආසන්න වශයෙන් ලකුණු 40කට ලකුණු ලකුණු තියෙනවා. ඒක අර දෙන ඔබ්ජෙක්ට් ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා. ටිකක් වස්තුන් ප්‍රමාණය වැඩි වුණොත් තව තව ලකුණු ගොඩක් එනවා. ඊට පස්සේ අපි මේ අංශුපදී ප්‍රමේය දානවනේ. ඕ ලක්ෂයක් වට. හරි, එතකොට ඒක ලියනවට 10යි උත්තරය ගන්නට 5යි. බොහෝ දුරට උත්තරේ දෙනවා. හරි, දුන්නත් 5ක් දෙනවා. ඉතින් එතනම 15 යතන 40 ලකුණු 55ක ඉතින් එතනම. ඉතින් බලන්න පුතේ ඔය විනාඩි 30ක් ඇතුළත ඔය වැඩේ ඉවර කරගෙන ඉතින් ආසන්න ලකුණු 105ක් 110ක් ලැබිලා. හරිද? දැන් ඔය විනාඩි 30 ඉවරයි කියලා ඉතින් කමක් නැහැ නේද? වාට 110ක් තියෙනවනේ. හරිද? ඉතුරු ටික අල්ල ගන්න. ඉතුරු ටික කරන්න බොහෝ දුරට අපිට මේ අවශ්‍ය වෙනවා මේ සමතුලිතතාවයේ ඝර්ෂණය සම්බන්ධ දැනුම. හරි, ඊට පස්සේ බල ලකුණු කිරීම ඒ වැඩ. ඒතකොට එතන හැමෙල ලකුණු 40යි. දැන් 40ක් වගේ අපි දෙමු දෙන 40 කියලා. 40 කෝ 30ක් විතර තමයි තියෙන්නේ. මොකද තවර අපිට මිස් වෙලා තව ලකුණු 5-10ක් වෙන්න හරි තියෙනවා. හරිද? එහෙම ආවට පස්සේ 120ක් විතර සාමාන්‍යයෙන් ඔය මං Q වැඩේ සෙට් වෙනවා. තව ඒතන ඉතුරු පොදේ ලකුණු 20ක් මේ 30ක් විතර. ඉතින් ඔය 30 අතෑරියක් කමන්නේ. කාලය අවසන් නම් ඔයක අතාරින්න. මොකද වාට ඔය 30 ගන්න ගිහින් ඔයා අනා ගන්න අනා ගැනීමට වඩා ඒති හැමතෙක් කරලා වෙනත් ප්‍රශ්නයක මුල කොටස් දෙකක් කරලා අපි ලබා ගන්න ලකුණු ප්‍රමාණය අති ඉහළයි. ඒක සමහර 120ක් වගේ වෙන්න පුළුවන්. මම කියන්නේ තේරෙනවද? හැබැයි අපි කලබල වෙලා මේ ප්‍රශ්නේ ඉක්මනට කොහොම හරි ඉවර කරනවා කියලා කරන්න අරගෙන එතන විනාඩි 5ක් 10ක් අපි අහිමි කරගෙන ඊළඟ ප්‍රශ්නෙ ගියොත් අපි යන්නේ ටෙන්ෂන් එකකින්. ඇයි? මගෙන් දැන් විනාඩි 10ක් අහිමි වෙලා විනාඩි 20කින් මම මේ ගන්න කරනවා. ඔන්න දැන් ඔය අන්බැලන්ස්. ඔයා දැන් ඔන්න වියාකූලයි. අන්න එතනම තමයි පුතේ ඔයාට වරදින්න පටන් ගන්න. ඒතර ඔයා කලබලෙන් කරන්න. ඒතර සුළු කිරීම පොඩ්ඩක් එහාම යලා දීලා දෙන උත්තරේ නැහැ. ඔන්න ඔයා කලබලයි. දැස පේපරේ කරන්න බෑ. මං කියන්නේ පැහැදිලි නේද?
ඔන්න ඔතන දැන් පුතේ ඔයාලා අවුල් කරගන්නේ. ඔයාලා හිතන අවුලක් නැහැ මට මේ ගාන ඉක්මන විනාඩි 20ක් කරන්න පුළුවන්. මේක ඉවර කරනවා කියලා කොහෙත් මේක කරන්න එපා. හරි? ඔයා අර ගාන කළා. පුළුවන් නම් ඒ ගානේ විනාඩි 5ක් ඉතුරු කරගන්න. ඉතුරු නොවතින් 5ක් අන්න ඒ 5 දෙන්න අර හදන්න බැරිුණු ගුරුත්ව කේන්ද්‍රයට. කිසි අවුලක් නැහැ. හරිද? මේ 5ෙන් කරන්න බලන් ගියම ගැහුවා. ආ ඊළඟ ප්‍රශ්නෙ ගියා කරා. හරිද? ඔයා දැන් නිකන් ඕක මේ හිතින් හිතන්න චුට්ට. හිතර මාර සැහැල්ලුවක් නේද? ඒ පාත්තේ ෆලෝ කරාම. හරි? අර ඔයා කලබල වෙන දෙයි. අනිත් අනිවාර්යෙන්ම මේ මේ මං කියන කියපු දෙයත් ඉඳලා ඇති. අර මගේ විනාඩි 10ක් මිස් වෙන ඒ සීන් එක. ඒව ඔයාත් ඉඳලා ඔයාලා වෙත් ඔය වැරදි කරලා ඇති. හරිද? කලින්. එහෙනම් ඉතින් ඒ වැරදි වලින් ඔයා ඉගෙන ගන්න පුතේ. හරිද? දැන් ඒ වැරදි ක්‍රමවේදේ පුතේ මේ 24 yellow paper එක නොකරොත් මාර සාර්ථකත්වයක් ගන්න පුළුවන්. ඔක තමයි මේ කාල කල්පනාකරණ කියන ඒ ටෙක්නිකේ තියෙන රහස. හරිද? හරි මේ පාර්ට් B වල ප්‍රශ්න තෝරා ගැනීමෙත් තියෙන පොඩි පොඩි දේවල් ටිකක්. මම 23 විවරණයේ දීපු දේ මේ ගැන පොඩි සඳහනක් කරා. මම චූටි දේවල් ටිකක් ඔයාලට කියන්නම්. 23 paper එකේ බැලුවට පස්සේ සහ විවරණය තුලින් සහ 22ත් එක්ක මට නිකන් roughly කියන්න පුළුවන් දේවල් ටිකක් මම කියන්නම්. මෙන්න මේ කාරණාවට පොඩ්ඩක් ඔයාලා සූදානම් වෙන්න. මම මේ ගැන තවත් වැඩිපුර ඉන්ඩීප් ඉදිරි කතා කරන්න. මේ ඒ තමයි පුතේ ගුරුත්ව කේන්ද්‍රයේ සම්භාවිතාව සංකේණයේ ගණන් දෙක අත ගහනවා නම් සෑහෙන සාර්ථකත්වයක් ලබන්න පුළුවන් කියලා මං හිතන්නේ. හරිද? මේ දේ බය නැතුව අත ගහපල්ලා උඹලා ගොඩ යනවා. හැබැයි මේ සිංගිඩි ගණන් නෙමෙයි දෙන්නේ, සාපේක්ෂව අපි කියන්නේ ඒ පාඩමට සාපේක්ෂව බොහොම ෂේප් එක කරන්න පුළුවන් ගණන් දෙක. ගිය වර්ෂය තරම් අමාරු කරන එක නැහැ. හරිද? එදෙන්දී ඔයා මේ බලන්න ඕන ගණන් ගැන කිව්වොත් සම්භාවිතාව සංකේණය වෙනුවෙන් සංකේණයේ විශේෂයෙන්ම ඔය ඔප්පු කිරීම ටික හොඳට බලලා යන්න. ඒ වගේමයි මේ 2022 ඉලවල් පේපර් එක ගන්න. ඒ වගේම පුතේ 2012 වොඩක් චුට්ටක් බලන්න. හරිද? ඒකේ සමහරට පාර්ට් A වලට හරි පාර්ට් B වලට පොඩි දෙයක් එන්න පුළුවන්. මම 2012 ගන්න මේ සාකච්ඡා කළා YouTube එකට දාලා තියෙන දෙනවා පරණ වීඩියෝ එකක්. 2012යි 13 දෙකම කතා කරලා දාපු වීඩියෝ එකක්. චුට්ටක් එකක් බලන්න. ඒ වගේම තමයි සමහර විට මේ පාර අවස්ථා දෙකක් තියෙන වෙන්න පුළුවන්. සමහර විට වගුවක් සහ තියරියක් එකට එකතු කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් සිද්ධාන්ත වලින් විතරක් ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? එහෙම සිද්ධාන්ත වලින් විතරක් ප්‍රශ්න ආපු අන්තිම අවුරුද්ද 2016. 2016, 2014, 2011. ඔන්න වර්ෂ තුන තමයි අපිට පහුගිය වර්ෂවලින් දැන් පාස් පේවර්ස් වලින් ගන්න තියෙන අවුරුදු තුන. ওই තුන පොඩ්ඩක් බලලා යන පුතේ මොකද තනිකර ගාණක් එතනින් ආවොත් ඒක තියෙනවා. මම හිතන්නේ නම් තනිකර සමීකරණ වලින් ගාණක් නොදී ඔප්පු කිරීමක් සහ වගුවක් ලබා දේවි කියලා. එහෙනම් ඒකට පොඩ්ඩක් ලෑස්ති පිට අපි යමු. හරිද? ඒක හොඳම ගණන් තමයි 20 21 22. මම කිව්ව ක්‍රයිටීරියා වල හොඳට මැච් වෙන පිරිස. ඊට පස්සේ ගුරුත්ව කේන්ද්‍රයේ බොහෝ දුරට ඝන වස්තුන් සම්බන්ධ, ඒ කියන්නේ ඝන කේතු ඝන මේ ඝන ගෝල ඒ දේවල් සම්බන්ධ වූ දෙයක් ඉන්න යම් ඉඩ කඩක් තියෙනවා. ජිනේපත පොඩ බලන්න ඒ ආශ්‍රිතව. මට හිතෙනවා ඒ ප්‍රශ්න වලට ගහුවොත් ලොකු සාර්ථකත්වයක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම අපි 15 වෙනි ගානට ගියොත් පුතේ 15 නම් මට හිතෙන්නේ මේ පාර බෝවංකනේ ගාන තරමක් අසීරු කරයි. ඒ වෙනුවෙන් වාට තියෙන්නේ ඒ වගේ හොඳ අසීරු කරපු ගාන 2019 ලෙවල් පේපරේ තිබුණා. ඒ වගේම 2023 මොඩල් පේපරේ තාම හොඳ ගානක් තිබුණා. 22 මොඩල් එකෙත් ගාන හොඳයි. හරි? අන්න ඒ ටික පොඩ්ඩක් බලන්න. එහෙම උඩට ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. මට හිතෙනවා බොහෝ දුර මේ පාර මේ බෝවංකන සටහන ඇදලා ඒකෙන් වෙන බාහිර බලයක් ඔය P බලයක් එම හොයන්න. 2000 මට මතකයි 16 තිබ්බා. ඊළඟ 2019 තිබ්බා. හරි? 19 නම් හරියට මතකයි තිබුණා කියලා. 16 18 දී මම හැදෙන ෂුවර් නැ පොඩේක බලන්න. හරි? මේ ඔන්න ඔහම තමයි තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් ඒක ගැන වැඩි අවධානය දෙන්න. මොකද මම දන්නවා ගොඩාක් ළමයි බෝවංකනේ ගන්න කරන්න ඉන්නේ. එහෙනම් පොඩ්ඩක් අර වගේ ටික අසීරු ගැටලුවට සූදානම් පිට යන්න පුතේ. 23 තරම් ලේසි ප්‍රශ්නයක් නම් මේ බාර එන්නේ නැහැ. එක ෂුවර්. හරිද?
ඉට පස්සේ සරල නුවනති චරිතය ගැන කතාකරොත් විසි එක විසි දෙක විසිතුන තුනම මරු තුනම පට්ට ගණන්තිගත්තයෙන්නේ ඉදිම්පුදවා ඒතුනේ බල ඒතුනේ මම විවරණය දි කතා කරනේ දේවල්දි හොඳින් අධ්‍යයනය කළ යනවනං ආයිට හද යන්න පුතේ බල ගොඩේ ගොඩ හරිද ඒක ම මාරම කතන්දරටියක් කතා කරන හැම දේම ඉතින් වා ඒක බැලුව ගැනතින් හරි වාලවෙක්ගේම ගහන හරි හොඳ සරලනවති චරිතය තෝරගන්න පුතේ ඒක ඔට අනිවාන කරගන්න පුළුවන් මේ වෙන්න පුලන් දේවාගෙන මක් කියන්න ඉස්සරහට ඊළඟට මේ අපිට තියෙන්නේ 14නේ දෛශික බලපද්ධතිනේ දෛශික වෙනුවෙන් 23 ගානකට බලන පොඩක දීග්ගස්සල තියෙන්නේ මේ පාරත් ඒ වගේ ගානක් බොහෝ දුර ලැබෙන්න පුළුවන් තිත් ගුණිතය ඒ හැමදේම තියෙනවා තාම හොඳ ගැටලුව ඊට පස්සේ ළමයි බලපද්ධතින ගිය අවුරුද්ද නම් බොහොම ලේසි මේ පාර පොඩ්ඩක් තව ටිකක් ඇඩ්වාන්ස් වෙලා ප්‍රශ්න ලැබෙයි කියලා මට හිතෙනවා මොකද ගිය පාරනේ චූටි ගාන දුන්නේ තන දේවල් හරි අඩුයි මේ එහෙනසා එකට ඒ විදිහට සූදානම් වුණා නම් වඩා සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඒකට වඩා කරන්න තියෙන වාස් පේපර් විදිහට මම කියන්නේ 21 21 ප්‍රශ්න බොහොම හොඳයි ඒ වගේම 22 ත් බොහොම හොඳ ගැටලුව ආසෙ හිතන මරුම ගාන ඊළඟට 2019 ගැටලුව හොඳ ගාන ඔය ඇත්තන 19 ඉඳන් 23 වෙනකන් මේ බලපද්ධති සහ දෛශික වලට මේ අපේ මගේ විවරණ ටික බලන්න ඕකද මම විවරණ දාලා තියෙනවා නේ විවරණ ටික බලවන මාර්ගයක් ගන්න පුළුවන් හරි ඔන්න ඔය ටික තමයි මට මේ පේපර් එක ගැන කියන්න තියෙන්නේ සහ 11 12 ගැන පොඩ්ඩක් කතා වහ කරොත් මේ 12 වෙනි ගානේ සාපේක්ෂ ත්වරණය සහ වෘත්තාකාර චලිතයේ වෘත්තාකාර චලිතයේ පුතේ වට බලන් යන්දි හොඳම ගාන තමයි 2015 වෙලා පේපර් එක ගාන ඒක උදාම හොඳ ගැටලුවක් ඊට අමතරව 2019 ත් පොඩ්ඩක් බලන්න 19 තියෙන රේඛීය චරිතයක් හා වෘත්තාකාර චරිතයක් එකම අංශුවක් රේඛීයව සහ වෘත්තාකාරව ඒ ළඟට 2021 ඝර්ෂණය 21 ඝර්ෂණය සම්බන්ධ වීම සහ 22 හොඳයි 22 ගැන පොඩ්ඩක් අර අමුතු කික් එකක් තියෙන දෙයක් තමයි තියෙන්නේ 23 නම් 21 ම පොඩි පාට් එකක් තමයි එතනත් රන් වෙන්නේ ඉතින් ඔන්න ඔය ටික පොඩ්ඩක් ෆලෝ කරලා ගියා නම් අර අතිසාර්ථ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. 11 ගැන නම් තියෙන පොඩි ප්‍රෙඩිකෂන් කීපයක් මේ 11 පාර්ට් ඒ වල එන්නේ වීඩී ග්‍රාෆ්නේ. පොඩව වීඩී සී ඉන්නේ චුට්ටක් රක්ෂිත පත්‍රය යන්න පුළුවන් කියලා අදහසක් දෙනවා ගොඩක් අයට. මම හිතන්නේ නම් නෑ. එහෙම එයි කියලා මම හිතන්නේ වෙනදා වගේම වීටි එකක් එයි එන වීටි එක ගුරුත්වය යටතේ එකක් එයි. හරිද? ඒක බොහෝ දුර ගුරුත්වය යටතේ අංශු දෙකක් සම්බන්ධ දෙයක් වෙයි. හැබැයි ප්‍රක්ෂිප්තයක්ම සම්බන්ධ කරන්න ඕන නම් මෙහෙම දෙන්න පුළුවන් උඩින් යන ගමන් වාහනයකින් මොනවා හරි දෙයක් අතාරින අතරේ මෙහෙන් දුවගෙන දුවගෙන ඇවිල්ලා කල්ලා ගන්න වගේ වැඩ ඔන්න වගේ මේ හරි ක්‍රියේටිව් ප්‍රශ්නයක් හරි ලස්සන ක්‍රියේටිව් ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන් ඒ වගේ දෙයක් ඕන ලබා දෙයි මේ චුටක ඒක බලන්න මේ වගේ දේවල් අපේ MBR papers වල ඕන තරම් තිබ පුතේ හොඳ හොඳ අලුත් ගන්න. චුටක් ඒ වගේ දේවල් ෆලෝ කරන්න සැහැන හොඳයි. ඊළඟට සාපේක්ෂ ප්‍රවේගයකට අපි ඔය ගණන් පොඩමින් කරනනේ ගංගේ ගණන් මුහුද ගණන් එහෙම කියලා. හරිද? ඒ අර ඔයාලගේ පහසුවට තේරෙන්න නැතුව තියරි වල එහෙම නැහැ ගංගේ ගණන් මුහුද ගණන් කියලා. මේ මට ඉතින් පොඩ මුහුදේ ගණක් ලැබෙයි කියන්නේ. 2015 2017 2018 අවුරුදු වල මුහුදු ගණන් ආවා. ඉතින් ඔන්න ඔය මුහුදු ගණන් පොඩ්ඩක් බලන්න. ඒ වගේම මේ 2019 න් පස්සේ ආපු ওই මුහුදු ගණන් ටිකත් හරිම සුවිශේෂී. මාරාස හිතන ගණන් ටික 22 න් මාරු 20 න් මාරු ඒ අවුරුදු නියමයි. හරි සුපිරි. ඒ ටික පුතේ මේ අනිවාර්යෙන් බලන්න මම මගේ පාස් පේපර් ස්තුල පාස් පේපර් විවරණ වලට අමතර මේ ඊයේ පෙරේද දැම්මා සාපේක්ෂ ප්‍රවේගයකට වීඩියෝ මාලාවක් වීඩියෝ හතක් ඒකේ 7 වෙනි 6 සහ 7 වීඩියෝ දෙකෙම 2000 ඉඳන් 2020 20 වෙනකම් ප්‍රශ්න දෙක ඔක්කොම කතා කරනවා මම 21 වෙනි දේ කතා කරන්නේ නැහැ මොකද මගේ විවරණ ටික තියෙනවා ඉතින් බොරුවට මම කතා කරන්න ඕනේ නැහැ ඉතින් මේ අර ටිකම මම විවරණය කරලා දෙන්න පුතේ ඒ ටික බලපු ළමයෙක්ට ඉතින් 23 වෙනකම් ඔක්කොම කරලා නම් තියෙන්නේ ඉතින් බලට පුතේ 24 ඔය මම කතා කරපු දේවල් නෙපිට මේ ලෝක දෙයක් ප්‍රශ්න අහන්න බෑ
හරි ඒටි බලපුගෙන පට්ටම සාර්ථකයි. එතකොට මේ ප්‍රශ්නේ කරන්න ඉන්න කෙනෙක් ඉන්නවා අඩුම තරමේ 6 7 වීඩියෝ දෙක ටිකක් ස්පීඩ් දෙක බලන්න. හරිද? ප්ලේබැක් ස්පීඩ් දෙකට වගේ දාලා බලාගෙන යන්න. එහෙම කරොත් ඔයාලට ලොකු ගමන යන්න ඉඩ තියෙනවා. හරිනේ? ඔන්න හොඳ තමයි පුතේ මේ කාල කල්මනා කරන ගැන සම්පූර්ණ කතන්දරේ තියෙන්නේ. ඔන්න මං ඔයාලට මාර ගේමක් ගහලා දුන්නා මේ වේබ් එක ඇතුලේ. ඉතින් පුතේ මේකෙන් වැඩක් අරගනින්නලා ඔය කිව් විදිහට කාලය හරියට කළමනාකරණය කරන්නේ අදාළ ප්‍රශ්නට කොහොමද බාන්සින්න ඕනේ දේවල් දී හොඳින් තේරුම් අරගෙන පුතේ මේ ගේම ගහපන්. උඹලා දිනු අනිවාර්යෙන් දිනනවා දිනනවාමයි. හරිද? මම ආද කිව්ව එක හිතාගන්න මේකේ තියෙන ප්‍රධානම දේ කාලය අපි මේ මොනවද අපි කියන්නේ කාලය අවුල් කරලා ටයිම් අන්බැලන්ස් කරවලා අපි වට්ටන්න තමයි ආගේ ප්ලෑන් එක. ඒ ප්ලෑන් එක තේරුම් ගන්න පුතේ උඹලා මේකට රෙඩි වෙයලා. ඔච්චරයි. එහෙනම් දිනන එක දිනන්න ඕන පුතේ ලොවෙන් නැති වෙන්න. හරිද? පියෝ එක උඹලා සිරාම ගේමක් ගැහුවා. ඉතින් ඇප්ලයිඩ් දෙකනුත් ඒ ගේම ගහලා මේක ලොවෙන්ම නැති වෙන්න දිනලම ඉවරයක් කරමු. හරිද? එහෙනම් හැමදම සුබපැතුම්. උඹලා මතක ඇතුව 23 විරණය නම් බලපල්ලා. හරිද? ඒකේ මම ඇප්ලයිඩ් පාර්ට් B එක මාරම විදිහට කතා බහ කරලා තියේ. ඉතින් පුතේක බලලා සාරතක ප්‍රතිඵල ගනිල්ලා. හරිද? එහෙනම් සුබපැතුම්.